විශේෂ අනාවරණයක් සිදු කරනු ලැබුවා මේ රටේ චෝදනාවක් දාලා ඒ චෝදනාව ඉදිරියට ගෙනියන්න ඒවකට මහේස්ත්‍රාත්වරිය ඉඩ දුන්නේ නැහැ පොලිසිය දූෂිතයි කියන ස්ථාවරය සම්බන්ධයෙන් දැන් දිගින් දිගට මේ එළියට එනවා දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධ විනය පියවර ගන්න කියලා ඔහුගේ රාජකාරිය හරියාකාරව කටයුතු කරන්න ඔහු අපෝසත් වෙච්ච නිලධාරියෙක් මම නෙමෙයි කියන්නේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව දැන් එකකින් ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය බාර एक किनारे में उन्ना मांग कॉल ले आता है लहू हुआ उन्ना होंदा खाता है हेलो हेलो आज अश्क आएगा जाति का पुलिस कमिश्नर ने का कुछ चरासर ने भेज अतना में तना कोतन गया सत्य सटाना सुबह दावसा को बसील देना आटे मगे नाम है चिरंत तमर सिंह है निदाहा ससुर किन्नो संविधानीय सभापति अदमे विशेष माध्य විශේෂ අනාවරණයක් සිදු කරනු ලැබුවා මේ රටේ අධිකරණ ඇමතිවරයා මේ රටේ ප්‍රධාන මාධ්‍යට ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවක ඉඳගෙන කතා කරනවා මේ රටේ මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් යම් චෝදනාවක් රයිට් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් යම් චෝදනාවක් කරනවා යම් පරීක්ෂණ සඳහා එන සාම්පලවල ඇත්තටම මත්ද්‍රව්‍ය නෙමේ තියෙන්නේ එහෙමයි මෙහෙමයි කියලා ඉතින් මේ ඇමතිවරයා පහදිලිව පොලිසිය දූෂණය සම්බන්ධයෙන් අනාවරණයක් ඒ අවස්ථාවේදී සිදු කරනවා. ඒකන අපි සතුටු වෙනවා. මොකද විජේදාස රාජපක්ෂ ඒක ඇවිල්ලා කියන්න කලින් අපි මේ මාධ්‍ය සාකච්ඡාවල ওই කතාව කලින් කිව්වා. අපි අමතක කරන්න හොඳ නැහැ. කුරුඳුවත්ත පොලිසිය විසින් අසේල සම්පත් යන ආයව මීට පෙර අවස්ථාවක අත්අඩංගුවට ගත්ත අවස්ථාවේදී හඳුනා නොගත් මත්ද්‍රව්‍ය කියලා චෝදනාවක් දාලා ඒ චෝදනාව ඉදිරියට ගෙනියන්න ඒවකට මහේස්ත්‍රාත්වරිය ඉඩ දුන්නේ නැහැ. ඒක තමයි අත්ත කතාව. එතකොට මහේස්ත්‍රාත්වරිය වෙලෙන් ප්‍රශ්න කරා කෝ ඒ මත්ද්‍රව්‍ය කියන දේවල් සම්බන්ධයෙන් කෝ කරපු පරීක්ෂණ කෝ කරපු ඒ ඇංගිලි සලකුණු වාර්තා කෝ ඒ දේවල් කියලා පැකට් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරගම පොලිසිය ලප්තන ලොක්ුණා අසේල සම්පත්ත විරුද්ධවත් ඒ විදියට අසත්‍ය චෝදනාවක් නගන්න ගිහිල්ලා ඒක කරගන්න බැරි වුණා. එතකොට ඇමතිවරයා මේ රටේ ওই කතාව කියද්දී අපි ওই කතාව අත්දකලා දින්න ඊට කලින් වෙනකොට මේ රටේ සැබෑ ප්‍රශ්නයක් තියෙනවා. මේ රටේ පොලිසිය දූෂිතයි කියන ස්ථාවරය සම්බන්ධයෙන් ඇත්තටම දූෂිතයි කියන කාරණාව විශාල ලෙස දූෂණයක් අක්‍රමිකතාවක් ඇතුලේ සිදු වෙනවා කියන කාරණාව දැන් දිගින් දිගටම එළියට එනවා. අපි දැක්කම මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් වේවා අනිකුත් කාරණා සම්බන්ධයෙන් වේවා මේ රටේ පොලිසිය කටයුතු කරලා තියෙන ආකාරය සම්බන්ධයෙන් තීන්දුවල කියවෙනවා මානව හිමිකම් කොමිෂන් එකේ කියවෙනවා. අපි දන්නවා පැහැදිලිව පෙළපාලි ඒ කියන්නේ අපිට නම් විරෝධතා පෙළපාලි යන්න මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අවසර ගන්න ඕනේ නැහැ කාගෙන්වත්. නමුත් පොලිසියට අනුව මේ රටේ ඉන්න ජනාධිපතිවරයාට අනුව පෙළපාලි යන්න සමකාමී විරෝධතාවක් කරන්න පෙළපාලියක් යන්න අවසරයක් අවශ්‍යයි කියනවා. මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණ දුන්න තීන්දු සම්පූර්ණයෙන් සත පහකට ගණන් ගන්න නැති විදිහට තමයි මේ රටේ ජනාධිපතිවරයාත් මේ රටේ පොලිසියත් කටයුතු කරමින් පවතින්නේ. එතකොට මෙවැනි පසුබිමක අපි දන්නවා දේශබන්දු තෙන්නකෝන්ගේ නම යෝජනා වුණාලු දූ පොලිස්පති ධූරයට ඒක කරන්නේ ජනාධිපතිවරයාලු. දැන් මේ කතාව හොඳයි අර හයක් හතරක් දන්නේ නැති දැන් අපි දේශබන්දු තෙන්නකෝන් ගැන අපි කතා කරන්න ගියොත් එහෙම මාර කතාවක් තියෙනවානේ. දේශබන්දු තෙන්නකෝන් කියන්නේ කවුද? දේශබන්දු තෙන්නකෝන් කියන්නේ මේ දින ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ 312/313 වෙනි පිටු මේ දින පාස්තු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ 312/13 පිටු මේකේ කියනවා DIG දේශබන්දු තෙන්නකෝන් කොලඹ නෝත් DIG he was the permanent DIG කොලඹ නෝත් when the Easter Sunday attack took place on 11/4/2019 11/4/2019 අප්‍රේල් 11 වෙනිදා He has received C4 ABC and by hand as via through the VPN. After receipt of the document mark C4, he made a covering letter mark C365 and annexed C4 and sent it to SSP Chandan Athukorala and SSP Sisila Kumar on 12/4/2019. However, he had not taken any extra steps except dispatching said letter C365. He has failed to call for reports pertaining to C4 from the junior officers before the attack. He merely conducted himself as a messenger and failed to discharge his duties.
according to the COI recommend, accordingly the COI recommends that disciplinary, that a disciplinary inquiry should be conducted against him. දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධ විනය පියවර ගන්න කියලා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව නිර්දේශ කරනවා. එතකොට එහිදී ඔවුන් පෙන්වා දෙනවා අදාළ ලේඛනයේ නිකන් ඔහු පණිවිඩකාරයෙක් වගේ හැසිරෙනවා. පණිවිඩකාරයෙක් හැටියට කටයුතු කළා. මේ පණිවිඩය යන්න මං ආරයට යවුවා මෙච්චරයි. ඒකේ වාර්තා කැඳවීම, ඒක ගැන හොයලා බැලීම, මේ තස්ත ප්‍රහාරයක් වෙන්න යනකොට ඒකට අවශ්‍ය කරුණු ගැන හොයලා බැලීම ඒව කරලා නැහැ. එයා ඒ එයාගේ fail to discharge his duties ඕකේ රාජකාරිය හරියාකාරව කටයුතු කරන්න ඔහු අපොහොසත් වෙච්ච නිලධාරියෙක්. මම නෙමෙයි කියන්නේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා. දැන් මේ මිනිස්යාව පොලිස් ප්‍රතිවිරුද්ධයට නව යෝජනා කරා කියලා කවුද දැන් මේ මාධ්‍ය වලින් වාර්තා වෙන. දැන් මම මේක ගැන අහුව කාගෙන්ද ඇහුවේ? දනුෂ්ක රාමනායකගෙන්. ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය බාර එක්කෙනාගෙන් ඔන්න මං කෝල් එකක් දාලා ඇහුවා. ඔන්න හොඳ කතාව. හලෝ. හලෝ. ආශික නායක කතා කරා. ආ මම චිරන් තමරසිංහ කතා කරන්නේ. දනුෂ්ක මේ අර මේ ජනාධිපතිතුමා මේ ව්‍යවස්ථාදායක සභාවට දේශපන්දුගේ නම ඊළඟ පොලිස් ප්‍රතිවරයා හැටියට යෝජනා කරා තින මේ පුවත සත්‍යද දන්නේ නේද මේ ට්විටර් වල යනවා දිගට හරහට? අපි PM ඩිග් විදිහට නම් ඩික්ලෙයාර් කරපු එකක් නෙමෙයි. අපි ඒ සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නැහැ. දන්නේ නැහැ. දන්නේ නැහැ. දන්නේ නැහැ. මේ මොකද යෝජනා කරා දේශපන්දු එකම එකක් නේද අරලා තියෙන්නේ. එතකොට මේ පබ්ලික් සෝසස් එක ක්ලියර් කරගන්න ඕනේ. ඒක එහෙම එකක් අපි දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ප්‍රොසීජර් එක තමයි කන්ස්ටිටියුෂන් කවුන්සිල් එක තමයි මේ ඩිෂන් එක ඇනවුන්ස් කරන්න ඕනේ. කළත් මම හිතන්නේ පත්තරවල මට පේන විදිහට නම් ප්ලෑන් එකක් කියලා තමයි මට හිතෙන්නේ. දන්නේ නැහැ. මේ තාම මේ සම්බන්ධයෙන් මුකුත් මේ නිල වශයෙන් කවුරු ප්‍රකාශ කරලා නැහැ. නිල වශයෙන් ප්‍රකාශ කරලා නැහැ. හරි. ඔකේ. ඉතින් නිල වශයෙන් ප්‍රකාශ කරලා නැහැ. මේ කතා කරන්නේ දනුෂ්ක රාමනායක. ඉතින් මේ විදියට ඇයි මේ රටේ පොලිසිය සම්බන්ධයෙන් ගන්න තීරණයකදී ජනාධිපතිවරයා නම යෝජනා කරා කියලා මේ රටේ ප්‍රධාන පුවත්පත්වල ගිහිල්ලා තියෙද්දී දනුෂ්ක රාමනායක ජනාධිපතිවරයාගේ මහජන සම්බා මේ අධ්‍යක්ෂකවරයා මාධ්‍යයකගේ PMD එකේ අධ්‍යක්ෂකවරයා කියනවා එයා දන්නේ නැහැ කියලා. ඒක ෂුවර් නැහැ කියලා. ප්ලෑන් කරපු එකක් වගේ. එතකොට මොකද්ද මේ රටේ වෙන්නේ? මේ රටේ ජනාධිපතිවරයා ගන්න තීරණ සම්බන්ධයෙන් විනිවිදභාවයේ කෝපි අහන. දැන් දේශපන්දුගේ නම යෝජනා කරා කියලා තමයි කියන්නේ. ඉතින් මේක ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවකින් කියලා තියනවා නම් මේ දේශබන්දු දෙන්නකෝන් කියන නිලධාරිය තමන්ගේ ධූර්‍ය කාර්ය කාර්යය හරියට කරලා නැහැ කියලා. ඒ විදිහම මිනිස්සෙක් පොලිස් ප්‍රති කරොත් කුමක් සිදු වෙයිද? කුමක් සිදු වෙයිද? මේක අපි අහන්න ඕන ප්‍රශ්නයක්. ඊළඟට දැන් මේ කරුණු කාරණා මේ ආකාරයෙන් දියෙද්දි විවස් දැන් කවුරු හරි හිතනවා ඇති දැන් නම යෝජනා කරාම හරි දේශබන්දු තමයි පොලිස්පති. එහෙමයි. අපේ රටේ 21 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව පොලිස්පතිවරයා වගේ තනතුරු පත් කිරීම සම්බන්ධයෙන් නමක් අර වතුර එකක් ගේ. නමක් යෝජනා කරාම කවුරු හරි දැන් අපේ ජනාධිපතිවරයා නම යෝජනා කරාම ඒක අවසාන ලෙස අනුමත කරන්නේ විවස්ථාදායක සභාව. මොකද්ද මේ විවස්ථාදායක සභාව කියන්නේ? කන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක මේක ගැන වේ තියෙන විකිපීඩියා ආටිකල් එක මේ තියෙන. විවස්ථාදායක සභාව අනුමත කරන්නේ නැත්තම් මේ පොලිස්පති ධූරයේ සඳහා තනතුර හම්බ වෙන්නේ නැත. මේක තමයි යථාර්ථ කතාව. ඒ තනතුර ලැබෙන්නේ නැත දේශබන්දු දෙන්නකොට විවස්ථාදායක සභාවේ අනුමත කරේ නැත්තම් ජනාධිපතිවරයා යෝජනා සාමාන්‍යයෙන් අපි අහලා තියෙන විදියට විවස්ථාදායක සභාවට ජනාධිපතිවරයා නම් කීපයක් යෝජනා කරන්න ඕනේ. අපි දන්නේ අනිත් නම් මොනවද කියලා. හැබැයි මෙතනදී පැහැදිලිව පේන්න තියෙන දෙයක් තමයි මෙන්න මේ කාරණාව. අපි මේ රටේ අවුරුදු 75 අතරත් ඉස්සේ රට බේරගන්න විරුවෙක් කියලා එකෙක් ගෙනාවා. එයා විරුකම් කරා. විරුකම් කරපු එකේ ලස්සන අපි දකිනවා. විරුකම් ලස්සනට කරා. කරපු විරුකමේ ලස්සන කොච්චරද කියනවා නම් රටම බංකොලොත් වුණා. ඒ එක පැත්තක් ඒ ওই විරුකම් කරන තේජමාන්න දාගෙන යකා නටන අයගේ
අවසාන ප්‍රතිඵලය. ඒ වගේම පොලිසියට දේශබන්දු දෙන්නකෝන් වගේ කෙනෙක් පත්වීම තුල පොලිස්පති වීම තුල අනිවාර්යෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? දැන් ඉස්සර ඔය දේශබන්දු දෙන්නකෝන්ලාගේ යයි කියනවනේ දේශබන්දු දෙන්නකෝන්ලා මෙහෙම කරා යටින් ආරම කරා කියලා යනවනේ. දැන් ඊට පස්සේ තවදුරටත් එයා යටින් කරපු දෙයක් නෙමෙයි. එයා කරපු දෙයක් බවට පත් වෙනවා. එයා පොලිස්පති වුණත් එයාට ඒවට වග කියන්න වෙනවා. එයාට තවදුරටත් සීඩී වික්‍රමරත්නගේ ඇඟේ යන දේවල් නෙමෙයි වෙන්නේ මීට පස්සේ. එයා එහෙම දේවල් කරනවා නම් නීති විරෝධී දේවල් කරනවා නම් ඒ සියල්ලට වගකීම සීඩී වික්‍රමරත්න නෙමෙයි ඊට පස්සේ බාරගන්න. මේක තමයි යථාර්ථ කතාව. මේකේ මං කි අර කාඩිනල් නාන්සේ මේ ළඟදී කිව්ව එකයි බුමරෑන්යක් වෙනවා. බුමරෑන්යක් මෙහෙම වීසි කරනවා. නොපිට කරකිලා ඉන්නේ. මොකද මේකේ අවසාන කතාව මේ රටේ පොලිස්පති ධූරයට පොලිස්පති ධූරය කියන්නේ ජනතාවගේ ජනතාව ඉදිරියේ වග කියන ධූරයක්. ජනතාවට වග කියන්න ඕන ධූරයක්. ජනතාව සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්න ධූරයක්. මේකට ජෝකර්ලා දාගෙන මේ විදිය දූෂිතයයි චෝදනා ලබන නිලධාරීන් දාගෙන වැඩ කරොත් මොකද වෙන්නේ? මේ රටේ පොලිසියේ ඊළඟ පල්ලෙහා ඉන්න නිලතලවල තනතුරුපත් කිරීමේදී ජාතික පොලිස් කොමිෂන් එක කොච්චර අසරණ වෙයිද? මෙච්චර නඩු තියෙන මෙච්චර FR තියෙන leave to proceed ඉදිරියට යෑමට අවසර තියෙන FR දීලා තියෙනකොට ඒවා සම්බන්ධයෙන් කටයුතු කරනවා ඒවා දාලා තියෙන ඒ තියෙන නඩු තියෙන කෙනෙක් පොලිස්පති ලෙස උසස් වීමක් ලබනකොට පහල ඉන්න නිලධාරීන්ට මූලික අයිතිවාසිකම් කඩකිරීම කියන්නේ නැතිව බවට පත් වෙන එක නවත්තන්න පුළුවන්ද? විවස්ථාදායක සභාව පත් කරලා තියෙන්නේ කොහමකටද? දැන් මේ විවස්ථාදායක සභාවේ ඉන්නවා සභාපති මහින්ද යාප අබේවර්ධන, දිනේෂ් ගුණවර්ධන, සජිත් ප්‍රේමදාස, නිමල් සිරිපාද සිල්වා, සාගල කාර්යවසන්, කබීර් හෂීම්, එක තනතුරක් හිස්, ડોક્ટર ප්‍රතාප් රාමනුජන්, ප්‍රතාප් රාමනුජන්, ડોક્ટર දිලුක්ෂි, අනුලා විජේසුන්දර, ඒ වගේම ડોક્ટર වැලිගම විධාන ආරච්චිගේ දිනේෂා සමරරත්න. දැන් මේ අය තමයි මේ තනතුරට මේ අය මේ පොලිස්පතිවරයා කෙනෙක් ඕනම කෙනෙක්ගේ නම යෝජනා කරාට පස්සේ අනුමත කරන්නේ ඒගොල්ලෝ. දැන් මේ අයගේ සමහරක් අය මේ මෑත කාලීනව හා දීර්ඝ කාලීනව මේ රටේ මානව හිමිකම් වෙනුවෙන් කෑ ගහලා කේසර දීලා සත්තන් දීලා කෑ ගහලා මේ රටේ මානව හිමිකම් ප්‍රසිද්ධ මානව හිමිකම් ක්‍රියාදර ක්‍රියාකාරිකීන් ලු ඒ ඔක්කොමත් හරි. එතකොට මේ මානව හිමිකම් ක්‍රියාකාරීන් මානව හිමිකම් අරමයි මේමයි කියලා මේ ලෝකේ ඉස්සර අපිට ගිහිල්ලා රටේ මානව හිමිකම් ප්‍රශ්න තියෙනවා මේමයි මේ රටේ අයිතිවාසිකම් මේවා මේ රටේ මූලික නීතිය මේම කියලා කියන කට්ටිය මේ වගේ මූලික නීතිය යටතේ නඩු පැවරලා තියෙන ඒ වගේම leave to proceed තියෙන පෙත්සම් වල පාර්ශවකරුවෙක් පොලිස්පති ධූරයට පත් කිරීමට අත උස්සනවාද කියන එක සම්බන්ධයෙන් මේ අපේ රටේදී ඉගන්නක තුවාල මේ තුවාල කවදක්වත් හොඳ වෙන්නේ නැති තුවාල. හිගන්නක තුවාල කියන්නේ ඒකයි. මේ සමහරක් ඔය මානව හිමිකම් ක්‍රියාකාරී නරගොල්ල මේගොල්ල හරි ආසයි මේ ප්‍රශ්න දිගටම පවතිනවා. මානව හිමිකම් කඩකිරීම දිගින් දිගටම පවතිනවට හරි ආසයි. ඔත හැමදාම ගිහිල්ලා ජිනීවා වල අරේ මේ ටිකට් අරන් ගිහිල්ලා වාඩි වෙලා ස්පොන්සර්ස්ලා අරගෙන ගිහිල්ලා වාඩි වෙලා ලොකුවට සල්ලි හම්බ කරන්න පුළුවන් දේවල් තමයි ක්‍රමවේද තමයි ඕවා. ඒක තමයි යථාර්ථය. එතකොට ජිනීවා වල ගිහිල්ලා මානව හිමිකම් කැඩෙනවා ලංකාවේ මෙහෙම වෙනවා කියන එක වළක්වා ගන්න අවශ්‍ය පියවර ගන්න කටයුතු තුන කරන්නේ ඒගොල්ලොමයි. ඒක තමයි මේකේ යථාර්ථ කතාව. හරි. එතකොට මේ මානව හිමිකම් ක්‍රියාකාරීන් මේ විවස්ථාදායක සභාවෙත් ඉන්නේ. එතකොට ඒගොල්ලෝ මේවට අත උස්සනවා. අත උස්සර මොකද කරන්නේ? ඒගොල්ලෝ දැන් මේක අනුමත කරලා දේශබන්ධ දාලා ඊට පස්සේ ඔන්න ප්‍රශ්න ඇති වෙනවා. ඔන්න මානව හිමිකම් කැඩෙනවා. ඊට පස්සේ මේක ඇතුළේ ඉන්න ඔය කබීර් හෂීම්ලා අම්මා ඊට පස්සේ සජිත් ප්‍රේමදාසල මේ රටේ මානව හිමිකම් කැඩෙනවා. කවුද මේ ඊට පස්සේ කෑ ගහන්නේ? මේ කට්ටිය. ඊට පස්සේ ගිහිල්ලා මෙන්න කැඩෙනවා, මෙන්න කැඩුනා, මෙන්න මේක වුණා, අන්න අරක වුණා, මෙන්න මෙහෙම වුණා, අන්න අරයට ගැහුවා, මෙන්න උස්සකට ගියා, අන්න ආයුධ පෙන්වන්න ගිහිල්ලා ඝාතනය වුණා. ඕම කීකේ ඊට පස්සේ ලෝකෙ වටේ ගිහිල්ලා කෑ ගහනවා. හැබැයි රටේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕන අවස්ථාවේදී මොකද කරලා තින්නේ ගොල්? මේකයි අහන්නේ. සජිත් ප්‍රේමදාසවර ගෙනුත් ඔය කබීර් හෂීම් ඔය කට්ටියම විවස්සාදායක සභාවයෙන් අහනවා ඕගොල්ලෝ මේ විදිය දූෂිත නිලධාරියෙක් අනුමත කරන්න ලෑස්තිද? ඒක ඕගොල්ලොන්ට බාරයි. ඒක ඕගොල්ලෝ කරනවා. ඒක ඕගොල්ලෝගේ නිදහස.
එහෙම කරලා ඉවරලා ජනතාව ඉදිරියට ඇවිල්ලා ඊට පස්සේ ගිහිල්ලා අරක වුණා මේක වුණා අනේ බලන්න මේම වුණා කියලා තොත්ත බබාලා වගේ අනනන ලෑස්ති වෙන්න එපා ඊට පස්සේ. ඒ වගේම දැන් මම මේ දේශබන්දු තෙන්නකෝන් ගැන ලස්සන කතාවකට එනවා. දැන් අපි දන්නවා දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විවිධ චෝදනා යෝජනා තියෙනවා. එතකොට දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ඇයි මෙතෙක් නීතිපතිවරයා එක්තරා නඩුවකදී නීතිපතිවරයායි දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැත්තේ කියලා අපි අහනවා. ඇයි නීතිපතිවරයා පෙනී සිටින්නේ නැත්තේ? ඇයි බෑ කිව්වේ? ඇයි එතන ප්‍රශ්නේ? මේක තමයි යථාර්ථ කතාව. මෙන්න මේ ප්‍රශ්නේ මෙතන හිම්මම තියෙනවා. එතකොට මෙන්න මේ රෙකෝඩින් එකට අපි යමු. මේ කාගෙද මේ ප්‍රකාශය? මේක මේ කවුරු තොප්පි දාගන්න එපා. තෙන්නකෝන්ලා හැම තොප්පි දාගන්න එපා. තොප්පිය හරිනම් විතරක් දාගන්න. හරි? අපි දන්නවා අර සිරිල් ගාමිණී පියතුමාට වගේ එක එක බුද්ධිංශවල ප්‍රධානීන් සීඅයිඩියට ගිහිල්ලා අත්අඩංගුවට ගන්න කියලා පරීක්ෂණ කරන්න නෙමෙයි අත්අඩංගුවට ගන්න කියලා කිව්වයි කියන එක අපි සියලු දෙනාම දැකක බොරුවක්ද? එතකොට මේ බුද්ධිංශ ප්‍රධානියා කරන්න ඕනේ සාමාන්‍යයෙන් ඒ තමන් දාපු චෝදනාව ඉල්ලාස් කරගන්න ඕනේ. එහෙම නැතුව සීඅයිඩිය ගිහිල්ලා ඒ ඇටර්නි ජෙනරල් ඩිපාර්ට්මන්ට් එක හරහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් තෝරා අපි අත්අඩංගුවට ගන්න නැහැ කියන එක නෙමෙයි. ඒ රටේ උද්ඝෝෂණ වැඩි වෙනකොට රටේ මේකට රැල්ලක් ආගම් බේදකින් තොරව ජනතාව එකතු වෙනකොට සීඅයිඩි කියලා මටත් උනේ ඒකම. දරු මුලසුන ඔබේ මන්ත්‍රීතුමනි මේ අසනීප තත්ත්වයේ මේ ඇත්තසම කළුපටිය පොඩ්ඩක් අමුතු වුණා රන්ජන් අමුතු වුණා කියලා ගියයි. එකක් දාගන්න ඕන රන්ජන් මතක් වෙනවා මේක දාගන්න. දරු මුලසුන ඔබේ මන්ත්‍රීතුමනි මම දේශපාලන පිළිබඳ මගේ අදහස මම කිව්වා. රන්ජන් රාමනායක මැතිතුමනේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වෙන්නයි මම මේ කියන්නේ. එතුමාට නිදහස දෙනවනම් මම පාර්ලිමේන්තු මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වන්න මම සූදානම්. ඒ ගම්පයින් ඡන්ද ගන්නනේ මේක මට බය නැතුව මම කියන හොඳටම හම්බ වෙනවා. මම අද උන්චි ප්‍රශ්නයක් ගන්න නැවතත් තමයි මේ පාර්ලිමේන්තුවට කියන්නේ. අප්‍රේල් 20 දෙවෙනිදා අප්‍රේල් මාසේ අපි කිව්වා මේ පාර්ලිමේන්තුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ටික. මම කීප වතාවක් ගිහිල්ලා සරත් වීරසේකර මහත්තයාගේ මූණට තියලා ඇහුවා එන්න අපිත් එක්ක සාකච්ඡා කරන්න මේකේ වැරදිද නැද්ද කියලා කියන්න කියලා. මොකද මේ අපි ඔක්කොම කියන්නේ මේ පාස්කු කොමිසම් වෙලුවේ නැති නමුත් දීපු සාක්ෂි පිළිබඳ කතන්දර. ඇයි මේ වෙලියට එන්නේ කියලා මම අද තව එකක් කියනවා. අප්‍රේල් 4 වෙනිදා 2019 ලොරි දෙකක් අල්ලගන්න. මේ ලොරි දෙක අල්ලගන්නේ ගැලණිගම පිවිසුමේ. මේක සාක්ෂියකට දීපු එවිඩන්ස් එකක්. මම කියන බොරුවක් නෙමෙයි. මේක හොයාගන්න පුළුවන්. මේ කාඩිනල් උන්වහන්සේලාත් කියලා දෙනවා මිනිස්සු ගිහිල්ලා ඒ එවිඩන්ස් දීපු එහෙම නැත්නම් සාක්ෂි දීපු ඒ ලොරි දෙකේ මොනාද තිබ්බේ? කවුද ලංකාවේ ඉන්න පොලිසිය ප්‍රධානියා කතා කරලා මේක රිලීස් කරන්න කිව්වේ? ඒක ඇතුලේ තිබුණ ඒ ලොරිය අයිති කෙනා කවුද කියන එක කරුණාකරලා අපිසරත් විදේසේකර මහත්තයට කියනවා. අඩුම ගානේ ඒකවත් කියන්න. ඒ විතරක් නෙමෙයි. ධර්මවලසන ඔබ මන්ත්‍රීතුමනි අප්‍රේල් 21 බෝම්බේ යන දවසේ මම මේ කියන පොලිසියේ ඉන්න ප්‍රධාන නිලධාරියා හිටියේ පාසි කුඩා. එයා මේ බොරුවට කියනවා නෙමෙයි. කවුද එයාට බිල ගෙව්වේ? එයා කාගේ වවුචර් එකෙන් දෙදා ගියේ? අන්න පුළුවන් නම් හොයලා උත්තර දෙන්න කියන එක අපි මෙතුමට කියනවා. මේවා මම නැවත කියනවා. පාස්කු කොමිසම් මේ දීපු කට උත්තර වෙලුවට ආපු නැති මගුල්. ගරු මුලසුන ඔබේ මන්ත්‍රීතුමනි තව ඒවා මගේ මිත්‍රයා මනුසනානක්කාර මෙතුමක් කියයි. සහ දැන් කවුද මේ උසස් පොලිස් නිලධාරියා? දැන් හරින් ප්‍රනාන්දු මේ රටේ සංචාරක ඇමති. දැන් කවුරු හරි මට පැහැදිලි කරන්න සංචාරක ඇමති දැන් මොකද කියන්නේ මේ ප්‍රකාශය ගැන? පාස්කු ප්‍රහාරය වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් ඒකට යුක්තිය ඉල්ලලා හඬ නගලා කෑ ගහලා මොරසන් දීලා පාර්ලිමේන්තුවේ කෑ කියෝලා මේ දේවල් ඔක්කොම දැන් කිව්වනේ. දැන් එයාට ආරක්ෂාවක් තියෙනවනේ. එයා වර්තමාන රජ ඇමති කෙනෙක්නේ. එයාට ආරක්ෂාවක් තියෙනවා. එයාට රැකවරණයක් තියෙනවා. එයාට රනිලුත් ඉන්නවා. ඔක්කොමලගේ සපෝට් එක තියෙනවනේ දැන්. දැන් රනිලටත් ඕනේ පාස්කු ප්‍රහාරයේ මාමුලකරුවා එලි කරගන්නනේ. ඒකනේ ස්කොට්ලන්ඩ් යාඩ් ගේන්න හදන්නේ. දැන් ඒ ඇස්සේ දේශපන්දු දෙන්න කොන්න පොලිස්පති කරන්නේ නැන්නේ. මේ දැන් ස්කොට්ලන්ඩ් යාඩ් ගේනවනේ. දැන් කියන්න බලන්න මේ ගැලණිගම පිවිසුමේදී ඒ ලොරි නිදාස් කරන්න නම මේ උපදෙස් දුන්න ඉහළ පොලිස් නිලධාරියගේ නම කියන්නේ. අර පාන්සි කුඩාවේ ගිහිල්ලා හෝටලයක හිටිය පොලිසිය ඉහළ පොලිස් නිලධාරියගේ නම දැන් කියන්න පුළුවන්. දැන් ආරක්ෂාව තියෙනවා, රැකවරණය තියෙනවා, සියල්ල තියෙනවා. දැන් ඇයි මොකද නිශ්ශබ්ද? ඒ හින්දා අපි කියනවා මේ විදියට නීච විදියට තුච්ච විදියට මේ විදිය වැඩ කරන්න ලෑස්ති වෙන්න බා රනිල්ට.
රටේ ජනාධිපතිවරයා නම් ඔබතුමා ඔබතුමාට වගකීමක් තියෙනවා පාස්කු ප්‍රහාරයට යුක්ති ඉටු කරන්න ඔබතුමා කිව්වා මහලොකුවට ස්කොට්ලන්ඩ් යාඩ් ගේනවා කියලා අන්තිමට ස්කොට්ලන්ඩ් යාඩ් නෙමෙයි අපිට දැන් තියෙන පොලිසිය යාඩ් එකක් නැති වෙන්නේ යන්නේ මේ විදිහට මං අහන්නේ අපේ රටේ මේ විදිහට නීතියේ රැකවරණයේ නීතියේ තියෙන ඒ ගරුත්වය මේ විදිහට වටගෙන මේ රටේ පහල ඉන්න පොලිස් නිලධාරීන් ඉඳන් ඉහළ පොලිස් නිලධාරීන්ට දක්වා මේ විදිහට ආදර්ශ දීගෙනද මේ ප්‍රශ්නේ විසඳන්න යන්නේ ඒ ඉඳා කරුණා කරලා ප්ලාන් කරපු නිවුස් එකක් නම් ප්ලාන් කරපු විදියයි ප්ලාන් කරපු අයයි ඒ ඔක්කොම හොයලා කියන්නේ මොකද ප්ලාන් කරපු නිවුස් පත්‍රවල යනවනම් ඒකෙන් පේන්නේ රටේ ජනා රටේ ජනාධිපතිවරයා වැරදි දෙයක් කරන්න යනවා කියලා නම් ඒ සම්බන්ධයෙන් අනිවාර්යෙන් විමර්ශනයක් කළ යුතුයි හැබැයි ඒව ගැන විමර්ශනය කරන්න නැතුව මේ රටේ දැන් ඊළඟට මේ විවස්ථාදායක සභාව දැන් මේ මේක තියෙන්නේ කපුටු කක්කා අක්කාක් වැසින් 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 වගේ කංකම් බෝරු සින්සින්නෝරු අපි කියන දේ අහනවද ඔව් කියන්නේ නෙමෙයිනේ මේ ආයතන වගකීමක් තියෙනවා අද දින මම දැක්ක නීතිඥ සංගමයනුත් ලිපියක් මේ සම්බන්ධයෙන් නිකුත් වෙලා තිනවා මේවා සම්බන්ධයෙන් හොයලා බලලා මේ රටේ පොලිස්පතිවරයා මේ රටේ ජනතාවට විශ්වාසයක් ලැබිය හැකි මේ රටේ පොලිසිය ගොඩ හැගත හැකි කියලා විශ්වාසයක් තින පුද්ගලෙක් පත් කිරීමේ වගකීම මේ රටේ විවස්ථාදායක සභාවට තියෙනවා එහෙම නැත්නම් මේවට ඇවිල්ලා මේව ඇතුලේ ඉඳගෙන මේවට අත උස්සලා හා හරි හොඳයි ෂෝයික් කියලා ඔක්කොම එක හායි කියලා කපුටු කක්කක් වගේ ගිහිල්ලා ඊට පස්සේ ගිහිල්ලා කියනවා නම් අනේ අන්න මරම වුණා අන්න අයිතිවාසිකම් කැඩෙනවා අන්න මානව හිමිකම් කැඩෙනවා කියලා කියනවා නම් තේරුම් ගන්නෑ ඉගන්නගේ තුවාල ඇති කරන්න ලෑස්ති වෙන්න එපා කියන එක විවස්ථාදායක සමාජ සභාවේ සමාජිකයින්ගෙන් ඉල්ලා සිටිනවා මොකද දේශපාලනය කරන්න පුළුවන් ඊට පස්සේ විපක්ෂයේ ඉඳගෙන අන්න බලන්න අයිතිවාසිකම් කැඩෙනවා අන්න බලන්න මර්ධනය සිද්ධ වෙනවා අන්න බලන්න අරම වෙනවා කියලා ඊට පස්සේ කියන්න ලෑස්ති අතනදී අත උස්සලාද නැද්ද කියන එකයි වැදගත් වෙන්නේ ඒ හින්දා හර්ධ සාක්ෂියට එකගව තමන් දන්නවා මෙතන තියෙන தත්ත්වය මොකද්ද කියලා ඒ අනුව කටයුතු කරන්න තමන්ට වගකීමක් තියෙනවා. ඒ වගේම අද දිනේ වෙන විට මේ සමාජය තුළ විශේෂයෙන්ම කතා බහට ලක් වෙන එකක් තමයි මේ තව කාරණාවක් තමයි මේ පාස්කු ප්‍රහාරය හා අපි දන්නවා ඒ සහරාන්ගේ කෙනෙක්ට නිදහස ලැබිලා අරකයි මේකයි. මම මෙහෙම දෙයක් අහනවා පැහැදිලිව එකක් මතක තියාගන්න එක්සත් ජාතීන්ට ගිහිල්ලා පුල්ලයන්ගේ පෞද්ගලික ලේකම් පාපොච්චාරණයක් කරලා තියෙනවා කරලා තියෙනවායි කියන ඒකෙදි දේශබන්දු තෙන් පාස්කු ප්‍රහාරයට අදාළව ඒ කරලා තියෙන පාපොච්චාරණයේදී කියන පාපොච්චාරණයේදී දේශබන්දු තෙන්නකෝන්ගේ නම කීපාරක් කියවිලා තියෙනවද කියලා අපි අහනවා ප්‍රශ්න කරනවා සලේගේ නම කීපාරක් කියවලා තියෙනවද කියලා අපි ප්‍රශ්න කරනවා. ඒ වගේම මතක තියාගන්න ඔය ඔක්කොම පුරසෝරා සාරම් දෙඩවලා මේ රටේ ජනාධිපති වෙලා ඔක්කොම තනතුර ගත්තම හරි කියලා හිතලා තනතුරක ඉඳලා MH 178 කියන ගුවන් යානයෙන් මැලේසියාවට හොරෙක් වගේ ගියේ කවුද? මැලේසියාවේද හොරෙක් වගේ මියන්මාරයට යන්න වැඩකට ගත්තේ කවුද? මේ රටේ තනතුරෙන් රැකවරණය ලබන්න බෑ කියන එක වටහා ගත යුතුයි. ඒ හින්දා මේ විනය කඩාවැටීමට මේ රටේ පොලිසියේ විනය කඩාවැටීමට මේ පොලිසිය දැන් අපි කියන්නේ ඒකනේ රටේ ජනාධිපති වුණා හරි හරිය වුණා නන්දේන්ද්‍ර වෙනවා. නන්දේන්ද්‍ර පොලිසියත් එච්චර තමයි. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? මේ රටේ අරාජිකත්වයේ මේ ළඟා කරන්න හදන. ඒකට අපිට ඉඩ දෙන්න බෑ පුරවැසියන් හැටි. ඒ හින්දා අපි මේකන හඬ නගනවා. අපි ඉල්ලා සිටින්නේ ජනතාවට වග කියන පොලිස්පතිවරයෙක් පත් කරන්න කියන එක තමයි. මොකද අපිට දැන් මේ සින්දුව කතාව අහලා ඇති වෙලා අපි මේ රට ගොඩගත යුතුයි. අපි IMF ආධාර නෙමේ මොන ආධාර අරගෙන මොන දේවල් කරලා මොනවා අරගෙන මේවා කරත් මොන දේ කරත් අපි තනිකොණ්ඩ IMF නැතුව කෙලින් ඊට ගන්න උනත් අපේ රටේ නීත්‍යාධිපත්‍ය හා පොලිසිය ස්වාධීනත්වය ආරක්ෂා විය යුතුයි. ඒ හින්දා ඒක ආරක්ෂා කරගන්න සියලු දෙනා කටයුතු කළ යුතුයි. ඒ ඒ ඒ ඒ සම්බන්ධයෙන් කතා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. විශේෂයෙන්ම කියන්න ඕනි අද ඔය කුඩු ගැන කතා කරනවා. අර කුඩු මේ කුඩු මේ කුඩු අර කුඩු මේ කුඩු. එතකොට ඔය අයව දැන් අපි දැක්ක ආරංචි වෙන මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ ගිහින්. මොකද මේ කුඩු ජාවාරමයි ත්‍රස්තවාදයේ වැළැක්වීමයි අතර තියෙන සම්බන්ධය? යතරේ රදුන් ගත්තයි කියන්නේ මොකද්ද? මං කියන්නේ මේ රටේ මතක තියාගන්න මේ කාරණාව ඇතැම් ඇමැතිවරු මේ රටේ කුඩු මාත්‍රාව්‍ය ජාවාරම් වලට සම්බන්ධයි. ඒක තමයි ඇත්ත. මේවා වහන්න ඒගොල්ලොන්ට එක එක තනතුරු වලට පත් කරන්න ඕනේ. ඒගොල්ලෝ කළු සල්ලි සුදු කරන්නේ
ප්‍රධාන වශයෙන් ක්‍රක ක්‍රමවේදයක් තමයි මේ රටේ මැති ඇමැතිවරු කළු සල්ලි සුදු කරන ක්‍රමයක් තමයි මාධ්‍ය ආයතන දුවන එක. එක එක මං කියන්නේ එක මාධ්‍ය වර්ගයක් කියලා එක එක මාධ්‍ය ආයතන වර්ග දුවලා තමයි කළු සල්ලි සුදු කරන්නේ. ඕක තමයි යථාර්ථය. ඒ අයට මේ එක එක නිලධාරීන් එක එක තනතුරු වලටපත් වෙන්න ඕනි. ඒක තමයි යථාර්ථය. මේක මාෆියාවක් මේක ඇතුලේ තියෙන සිස්ටම් එකක්. ඔය දේ ඔය ගොඩක් කට්ටිය හරි ආසාවෙන් කියන අන්න අරු මලා ආ අර කවුද අර වෙඩි තියලා මැරුනේ මාකරේ මදුස් මලා නියමයි ආ මැරුණා ඌ ඉවරයි ආ වැඩේ ෂොට් එක ලැබුණා ආ නියමයි මාකරේ මදුස් මරන්නේ ඇයි එයා දන්නවා තොරතුරු එයා දන්නවා කවුද මේවත් එක්ක ඉන්නේ කියලා ඔය අපි ඔය සිවිල් සංවිධාන ක්‍රියාකාරකයක අපිව ගත්තම ෆෝන් චෙක් කරනවානේ ඔය මාකරේ මදුස්ලාගේ ෆෝන් චෙක් කරපු වාර්තා පොඩක් පෙන්වන්න කියන්නේ ඒගොල්ලෝගේ ෆෝන් ෆෝන් ජංගම දුරකථන වල මකපු දත්ත ආවර්ජනය කරපු වාර්තා පොඩක් පෙන්වන්න කියන්නේ ඒව කරනවාද කියලා අපි අහනවා ඒකයි මම අහන්නේ සහරාන්ගේ ඉනම් මේ ප්‍රහාරවල මේ දේවල් වල මේ අපේ රටේ දින මේක කුමන්ත්‍රණය ඉතින් මේ කුමන්ත්‍රණය පරාජය කිරීම පුරවැසියා සතු වගකීමක් කියමින් අවසන් කරනවා।